කොච්චර රට හැදුවත් අර කියන්න ඕනෙක් කෙනා මොනොහරි හේතුවක් දීනවා කියන්න ආයි වැඩන්නෑනි රාජපක්සලත් එක්කන ඉන්නේ. අපිට තිබිච්ච විශේෂෙන්ම වත්මන් ජනාධිපතිතුමාට තිබිච්ච බරපතල චෝදනාවක් තමයි රනිල් රාජපක්ස කල්ලිය. දිගින් දිගටම සෑම පක්ෂයක්ම අපිට විරුද්ධ සෑම පක්ෂයක්ම අපිව හංවඩු ගැහුවා රනිල් රාජපක්ස කියලා. එතකොට අද මේ වෙනකොට ඒ කතාව සම්පූර්ණයෙන්ම පුස්සක් බවට පත් වෙලා තියෙනවා. මෙච්චර කල් අපිට දොස් කිව්වේ අපි රාජපක්සලත් එක්ක එකතු වෙලා ඒගොල්ලන් ඒ රාජපක්ෂලව රකින්නව හොරුන්ව රකින්නවයි කියන මතේ තමයි දිගටම දුන්නේ. අද අපි ඒ තත්ත්වෙන් නිදහස් වෙලා තිනවා, මිදිලා තිනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ස්වාධීන නිර්පාක්ෂික අපේක්ෂකෙක් හැටියට තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. දැන් අපි සම්පූර්ණයෙන් සුද්ධ සංවිධානයක් හැටියටයි නම් වෙලා තියෙන්නේ. ඒ නිසා මින් ඉදිරියට මේ රනිල් රාජපක්ෂ කියන නම ආපහු මේ විපක්ෂයට ඉදිරිපත් කරන්න බෑ. අද ඒගොල්ලොන්ට ඒ ගැන කට උතර නැති වෙන්න ඊයේදී ඒ අවශ්‍ය සිදුවීම සිද්ධ වුණා. මාතර කාංචන විජේසේකර ඇමතිතුමා රැස්වීමක් කළානි. ඒ රැස්වීම කරේ ඒ වේදිකාවට නැගපු සියලුම දෙනා. එතකොට ගම්පහ කරපු රැස්වීමේදීත් ප්‍රසන්න රණතුංගල සෑහෙන පිරිසක් එතන නැග්ගා. ඒ හැම කෙනාම මේ ස්වාධීන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහට සහාය දෙන්න බොහොම සැදී පැහැදිව ඉන්නවා. පොහොට්ටුව මං හිතන්නේ කාලයකදී නිකන් නාමික වෙයි වාගේ මට පේනවා. මේ රට විනාශ වෙන තැනට විනාශ මුඛයට ගෙනාපු ප්‍රධාන කණ්ඩායම තමයි දැන් අපෙන් මින් අයින් වෙන්නේ. ඒක මං හිතනවා දැන් අපි බොහොම පිරිසිදු සුද්ධ සංවිධානයක් බවට පත් වුණා ඒ වැඩි. අපි බොහොම සතුටෙන් ඉන්නවා ඒ වෙච්ච ගත්තු තීන්දුව. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විශාල ප්‍රසාදයක් එන අර මොකද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට තිබුණා මේකත් මේ රාජපක්ෂල රකින්නෝ හැම එක්කෙනාම මොනහරි හේතුවකට දාන්නේ ඕකම තමයි. ලාංජනේ දැක්කහම කතරේ ගහන්න කැමති වෙන්නේ හේකුත් නැහැ. ඒ නිසා මේ හැමෝ අලියමම ඉස්සරහට දාගෙන යන්න බෑ. මොකද ඒ අය සමහරක් කියලා අලියාගේ ආදීන වෙන පක්ෂයක් එක්ක පක්ෂයකුත් නෙමෙයිනේ ස්වාධීන කණ්ඩායමක් හැටියට ඉදිරිපත් වෙලා යාම තමයි මම හිතන්නේ හැමෝටම පහසු වෙන ක්‍රමයක් වෙන්නේ එතකොට.